නමෝතස් භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතු සම්මාසම්බුද්ධස් නමෝතස් භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස කතමාචාෞසෝ කුසලං පජානාති පානාතිපාතාවේරමනී කුසලං, අධින්නධනාවරමණී කුසලං, කාමේසු මිච්චාචාරාවේරමනී කුසලං, මසාවාධාවරමනිී කුසලං පිසුනාවාචාවේරමණී කුසලං පරුසාවාචාය වේරමනී කුසලං සම්පප්පලාපාවේරමනී කුසලන් අනබිජ්ජා කුසලං අ්‍යාපාධෝ කුසලං සම්මාධිටෙන් කුසලංති එභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. වාසනාවන්ත කාරුණික පින්වතුන. ඔබ අප සමග ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවකට එළඹෙන මොහොතායි. විශේෂයෙන්ම අපි සම්බුදධ ශාසනයේ ඒ ආරෂ්ටාගක මාර්ග ඉතාම සුවිශේෂී සහ ප්‍රධානම අත්‍යවශ්‍යම අංගයක් පිළිබඳව දේශනා මාලාවක් පවත්වානටයි සූදානම් වන්නේ. එ තමයි සම්මාදිිට්ටිය. සම්මාධිට්ටිය පිළිබඳව අපි බෞද්ධයන් හැටියට අතිසේම්ම හොඳ අවබෝධයකට පැවිණෙන්ට අවශ්‍ය. නිර්වාණ මාර්ගයේ ප්‍රධානම මුක්්‍යතම මූලිකම අගේවාන්නේ සම්මාධිට්ටියය නැති කෙනෙකුට ඒ ආර්ෂ්ටිංග මාර්ගයේ ගමන් කිරීමට පහසුවවෙන්නෙ නෑ. මොකද ඒආරෂ්ටාංගක මාර්ගයේ පිළිබඳ හුගේ දැක්ම නිවරදිනවන නිසා. එහම නම් පිංවතුනි සම්මාධිට්ටිකන වචනය නිර්මාණය වෙන ආකාරයි පොඩ්ඩක් සල කළ බල. සම්මාධිට්ටිකන වචනය දිට්ටිකන වචනයට අප පෙරපදයක් එකතු කරලා සම්මාධිට්ටි සහ මෙච්චා දිට්ටි කල මේ වචන දෙක භාවිතාාවෙනව පාලි බාසා. සම්මා කෙළ කෙන මනා නිවරදි පැහැදිලි ඒවාගේ හාරි කියන මේ වගේ තේරු මක් තිබෙන්නේ. ඒවාගේම දිට්ටි කෙලෙ කැනෙ දැකීම එතකොට මේ ලෝකෙ තුළක් දකිින්ට ලැබෙන දිිෂ්ටි දෙගක්ති වෙන දෘෂ්ටි දෙකක් තිබෙනවා ඒ තම සම්මාධෘට්ටිය සහ අමිත්‍යා දෘෂ්ටිය ැ බහෝ දෙනාට සම්මාධිට්ටි කෙනෙක තේරුන් ගන්්ට සමහන්ලාට අපහසුවෙලා අතිබෙන. දැ මේ සූ්‍රදේශාව සම්මාධිට්ි සත්‍රදාව සම්මා සූත්‍රදේශනාව තුළ දාාසය ආකාරයකින්, ප්‍රශ්න දාසයක් පැනනගෙන ප්‍රශ්න දාහසය ආකාරයකින් විසඳල සම්මාධිට්ටියය විග්‍රහ කරන ආකාරයක් අපට දකිට පුලුව. තැ ලෝකෙ මිනිස්සු සහ ආගම්වල මේ හරි දැක්ම කියන එක විධ විදියට අර්ථකථනය කරලා තිබෙනවා. දැ සමහර වෙලාවට සමහර් ප්‍රදේශයකට හරි දේවල් තවත් ප්‍රදේශයකට හරියන්නේ නෑ. තවත් ප්‍රදේශයකට ජාතියකට හරි කියනදේ තවත් ජාතියකට හරියන්නේ නෑ. ඒවාගේම තවත් කුලේකට හෙම නැත්තම් යම් කිසි ගෝත්‍රයකට හරි කියන දී තවත් පිරිසකට හරි න්නේ නෑ. නමුත් තම්මාදිශ්ටී අතටයේ අපි යමක් නිවරදී කියලා හරි කියල දැක්කට දැක්කනම් අවබෝධ කර ගත් තනං. ඒක විශ්වීය වසෙන් එම නැත මුළු ලෝකයට මදාළ පොදු ධර්මතාවයක් හැටියට ඒක සත්‍ය වෙනවා ඒ වගේම ඒ දැක්ම හරි වෙන. තැන් උදාහරණයක් හැටියට සමහර අය මේ මිනිසුන් මැරීම වෙනත් ආගම කෙනෙක් ඒ ආගමේ නාමෙන් මැරුවොත් දිවිය ලෝකය නව කෙලා එම නැත්තම් වෙන ආගම්බල අපට දකින්න හන්න ඉගැවීම් තිබෙන ලෝකෙ ප්‍රකට ආගම්වල තමන්ගේ ආගමය අයට බොරු කියන්න හොඳ නැ හැබයි පිට ආගමය කෙනෙකුට බොරු කිවොත් එක පවක් වෙන්නේ නෑ එහෙම අප බුදුරජාණන් වහන්සේ ඒ සඳහන්කරන්න විශ්වීය ධර්මය තුළ තමන්ගේ ආගමය කැෙනාට බොරුකිව්වත් ඒවාගේ පිට ආගම කෙනාට බොරුකිවොත් ඒ හා සමානවම එකම අකුසලේ එකම විපාකය ලැබේ. එනිසා එහෙම වර්ගී කරණයක් බේදයක් එ නත එහෙම යම් කිසි විදියේ. එකනකා වෙනස් කරන ධර්මතාවය සම්ධ්‍යෘත්්‍රය තුල තිබෙන්නට පුළුවන්ක මක්නෑ. තොට සම්මධ්‍යෘෂත්‍රිය තුළ සාමාන්‍ය මූලික වසයෙන් මේ ධර්මය පිළිබඳව අපි මූලික අවබෝධයක් ඇති කරගන්න. මේ මූලික අවබෝධයට අපි කියනව කම්මස්ස කතා සම්මාදධෂ්ට, එෙම නැත්තන් ඒවාගේ මේ මාර්ගයේ පිළිබඳ ුදුරජාණන් වහන්සේගේ ආර්ය ෂස්ටාන්ග මාර්ගය පිළිබඳව මූලික වසෙන් ඇතිකරගන්න උපන්්‍යස හමනැත්තම් මූලි වසයෙන් ඇති කරගන්න හු අපි විද්‍යවෙදි. වා යම්කිසි පූර නිගමනයක් කරගන්න මේ කරොත් මේ විදියට වේ කියල අන්නේ වගේ අවබෝධයක් ඇතිරගෙන අපිට මූලික වසේ මේ මාර්ග ආර් මාර්ගගේ ගමන් කරන්න පුළුවන්. අපට පුරර්ණ අවබෝධයක් නැ මූලික අවබෝධයක් එමන ඇත මූලික අපි අනුගමනය කිරීමක් අපි ඇති කරගන්න මේ කරලා අපි බලනවා තුර අපට මේ ප්‍රතිඵල ලැබෙනව නැද්ද කියලා දකින්න පුළුව. ඒවිදියට මේ ධර්මය තුළ අපි පැහැදිලි කරගන්න ඕන හරි දැක්මකිනෙක කුමක්ද කියලා. තින් බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර වැඩවාසය කරන කාලේ. අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් ඒ සවවැත් නොවර ජේතවනාරාම්මේ වැඩ සිටියා. තවට ඒ කාලයේ භික්‍ෂන් වහන්සලා අතර, භික්‍ෂුණීන් අතර, ධර්ම සංවාධයක් ඇතිවුණා මේ සම්මාධච්චිය සම්මාධිට්ටියය කියල කට්ටී ප්‍රකාශ කරනවා සහකච්ඡා කරනවා මේක ඇත්තටම තේරුමොකක්ද මේක ආර්ථය කුමක්ද හරියටම සම්මාධට්ටියය කහොද වික්‍රහාවන්න කියලා සාකච්ඡාව දම් සභා ඇතුුණා. එතන්දී ඒ අවස්ථාවේ දම් සභාමණ්ඩ පි වැඩි සිටි අපේ ධර්ම සේනාධිපපති සාරිපුත්‍ර මහරතන් වහන්සේ තින් උන්වහන්සේගේ ඇව අපි බොෝදුරු ඉඳලා ආේ උබහන්සේ බෑදකින්න මෙනිමේ ධර්මකාරණාව විසඳ ගන්න සම්මාධිට්ටිය කියන්නේ කුමක්ද කිය එතිෙන්දී අපෙසාරි පුත්‍ර මහරහතන් වහන්සේ දාසය ආකාරයකින්වැඩසිට වික්ෂූන් වහන්සේලාට මේ සම්මාධිට්චි කල කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරා. එක ආකාරයක් තමයි කුසලකම්ම පතවාරය එහෙමනැත්තන් කුසල් අකුසල් පිළිබඳව සම්මාදිිට්ටි පිළිබඳව ඇති කරල දෙන අවබෝධය. දැ සාමාන්‍ය ලෝකයේ තුළ අපි දන්නවා, අපේ සාරිපත්‍ර හාමුදුරුව සඳහකනව යම් කිසි කෙනෙක් සම්මාධිට්ටියට පැමිණොත් කුසලම්පජානාති කුසලේ දැනගන්න. කුසල මූලං පජානාති. කුසලේ ආරම්භක තැන මූලේ මොකක්ද කියලක් දැනගන්න. එගේ අකුසලේ අකුසලේ ඇතිවෙන්නේ අකුසලේ කුමක්ද කියක් දැන්න ගන්නවා. අකසලේ මූලේ. ඔයි ආහාරයෙන්ද මේ අකුසල් හටගැනන්නේ මුල මොකක්ද්ද ආරම්භය මොකක්ද කියලත් අවබෝධයක් ඇති කරගන්න. අන්නේ විදියට මේ විදි අවබෝධයක් ඇතිකරගන්න එක තමයි සම්මාධිට්ටී තියන ප්‍රධාන ලක්ෂණය. තොර සම්මාධිට්ටි ඇතිකරගත් හම අප ප්‍රඥාව තමයි වැඩෙන්නේ. අන්ද භක්තියක් එහම නැතන් අපේ ආගමික පොත්තේ ආගමි ගාන්ත්‍රය මෙහම තියනවා ඇනිසාපක විශ්වාසරණය කිරීමක් නෙමේ මේ ගමන තියන අවබෝධය තුළින්මයි. බුදුද හම තුළ අන්ද විශ්වාසයට පූජනීය ගන්තය අපේ පූජනීය ශ්‍රේෂ්ට ගන්තේ මෙහෙමතියෙනවා අප දෙවියු මෙහම කියල තියෙන කළ එහෙම අන්දෝගේ විශ්වාස කරන්න අප බුදු දමතුර කිසි ේත් මීඩක්නය බදධාම තුල හැමයක්ම ප්‍රශ්න කල්ලා ප්‍රශ්න නගර ඒවාගේ ඒ පිළිබඳව තර්ක කල්ල විවාද කරලා අවබෝධයක් ඇති කරගෙන යන ගමනක් තමයි අපි ධර්මය තුළ තියන්. තින් ඉතින්ද මේ සැරියුත් හමුදුරුවන් වහන් සඳහන් කරන යම්කිසි කෙනෙක් ප්‍රාණගාතයෙන් වැලකෙනවනම්. ැ ප්‍රාණගාතයෙන් වැල කෙනවනං. ඔහු මොකද කරන්නේ ඔහු කුසලය හඳුනාගත්ත කෙනෙක් වෙනවා. එතවට එතනින්ම ඔහු පව අකුසලේ නැති කරන. අකුසලේ නැති කරන ප්‍රාණගාතයෙන් වැරගෙන. එතවට පානගාතය කරම ගොට මොකද කරන්නේ ඔහු අකුසලේ වඩා ගන්න. කුසලේ වැඩෙන් ෙනෙ. දැ මේ ලෝකේ තියෙන අපි දන්න මහා සාගරය. මහාසාගරයේ ජලය තියෙන හැම තැනම මෙ ජපාන මුදර ගිල්ල ැලුවත් ලකා මුදර ගිල්ල ැුව න අතරටක හදර කියල්ලා බැලුවත් මේ ජලය එකම රහසය අත්තියෙන් ලුන් රසේතිය. තොරේ අමුගසි විද්‍යාඥයකොට මේ ලුණු බින්දුවක් අරගෙන මුහද අතරෙන් බින්ඳුවක් අරගෙන විද්‍යාරකට ගිහිල්ලා එක පරක්ෂා කන පරික්ෂ කලපුොහමොකද වෙන්න ඒ පරක්ෂා කරපුහම යාට දැක්්ගන්න ලබවා මේකේ තියෙන මෙ මේ වගේ සාන්ත්‍රණයක් ලුණු මෙච්චර ප්‍රමාණයඇතියන ක්සින් චර ප්‍රමාතියන හයිදර්්‍රජන් මෙචර ප්‍රමාණ තිනක අබෝධයක්ෙන. ඒගේම ලුුණු යම්කිසි එහම විද්‍යාවක් දන්න නැති කෙනෙක්. යම්කිසි කෙනෙක් ලුණු බිඳක් කට දදාගත්වොත් ජාන දිහරි ලාංකාේ දිහරි ඉන්දාව හද දිහරි හමනැත්තන් ඇමරිකායි හද දිහර හම තම දැනෙන්නේ එකම ලුණු රසං. හකගේ රසේ වෙනසක් නෑ. තවට ඒ වගේ මේ ධර්මය තුළ යම්කිසි කෙනෙක් අකුසලය දැනගන්නඕනම්. එතකොට ඒ අකුසලේ මුල දැනගන්න වනං. එත නිම් ඔහුට ධර්මවබෝධය ඇති කරගන්න පුළන්. එතකවු ධම්ම මේ අවච්ච්‍ය පසසාදී හෝති ධර්මය පිළිබඳ නොසෙල් වෙන විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්. ඒවාගේම මේ කයින් සිද්ධ වෙන කාරණා තුනක්ති අපි කවුරුද දන්න අප කයින් කරන්න පුළුවන් අකුසල් වැරදි තුනක්තිනම නොවදේතුරන එකත් තමයි ප්‍රාණ ගාතය දෙවන එක තමයි සොරකම් කිරීම තුන් මිනි කාරණය තමයි විශේසයම, කාම මිත්‍යාචාරය වෙනත්තන් අපේ ඉන්ද්‍රියන් වැරදි ආකාරයට පිනවීම. ඉගාඩ අපේ වචනීෙන් සිද්ධග වෙන අපේ අකු සස්සිද්ධ වෙන මාර්ග හතරක්තියෙනකත් තමයි බොරුකීම ඒවාගේම කේ ලම්කීම දේශ සහගතව අපි කරනු ප්‍රකාශද බොහොම නපුරු කටුක පරුස වචන, ඒවාගේම වැඩකත නැති හිස් වචන. තොට මේ අපේ මනස, සිද්ධ කරන්නට අපිට මුප්පකාරය වෙනෙ මොකද අපේ මුොකේ එහමනං කට අප කටින් තමයි මේ කියන අකුසලයන් සිද්ධ කර. ඊගාවට අපේ මානසික වසයනුත් අකුසා සිද්ධ වෙන හතරක් තියෙන මොකදද ඒ පලවෙෙනක තමයි අපිට අභිද්‍යාවන එන් දැඩි ලෝබේ තියෙන එමනත්ත අනුංගි දේවල් පිළිබඳ ඇතිකරගන්නාව ආසාාවත් රෘෂ්ණාව මේ වගේ වචචන තියෙන. ඉගාඩු බ්‍යාපාදේ තියෙන ව්‍යාපාදය කලි කියන තරහා එමනැත්තං දැඩි කරෝදය. ඒ ගාවකාරණය තමයි අපට තියන්නේ ව්‍යාපාදය වගේම අපිට තියෙනවා සම් මිච්චා දිිට්ටිය ැමිචා දිිට්ටිය කියෙක තමයි අප ජීත සිද්ුවය පුළන් බලවත් මකුසේ මි්‍යා ිට්ටියට පැමිණුල හ වැරදි පවු්නෑ අකුසල්නෑ පිින් නෑ. මේගේ මේගේ වැරදි මතයකට අපම මෙ ඕනම අපරාධයක් ඕනම වැරත්දක් ඕන මකුසයක් කරන්න බොහෝ විට ඉඩකඩ තිබෙන. තියන්නේ නිසා. අපට අවශ්‍ය කරන හරි දිස්්ටිටෙන්. එතකොට මෙතන්දී යම්කිසි කෙනෙක් ප්‍රාණගාතයෙන් වැලකෙනවනක් එතනින්ම හුගේ කුසලේප දෙන්න පටන්ගන්. යම්කිසි කෙනෙක් සොරකම්කිරීමේ වැලකෙනවන එතනනිීමම හගේ කුසල මූලයන් වැඩෙන්න්න පටන්ගන්න. ඒවගේ යම් කිසි කෙනෙක් හාම විත්තාචාරයෙන් වැලකෙනවනන් එතිනිින්ම හුගේ පින්වත් ගතිගුණ වැඩෙන්න්න පටන්ගන්න. ඒ වගේම තමයි පරුසවචචන ඒවගේ විස්්වචන ඒගේ බොහොම බේද ඇති කරනවචන ඒවගේම බොරු කියන මේ වචන ඒවාගෙනත් පැල කරවන ඔහුගේ කුසලේ වැඩඩම්. ඒවි තරක්නෙමේ අපි අර දැඩි ලෝබය වෙනුවට පරිත්‍යාගශීලී බව ඇති කරගන්නවනම්. ඒවගේම තරහා වෙනුවට අපි මෛත්‍රී පුොළුදු කරනවනං ඒවාගේම මිච්චාදුට්ටියය වෙනුවට සම්මාධිච්ි ඇති කරගන්නවන යහපත් දැක් මහරි අවබෝධය ඇති කරගන්න වනම් එතකොට මොකදවෙන්න ඔහුට පුළුවන් කමතිය. මේ කියන සම්මාධිට්ියයට පැමිණය. ඇදර බලපුහම්පේ වදන මේ සම්මාධිට්්‍යියයට පැමිණීම එච්චරම දුස්කර කාරණාවක්න මේ ඒඒ ඒ පැහැදිලි කිරීමට අනුුව සරලයි වගේ නමුත් ඒකට ලොකු අපි කැප කිරීමක් කරන්න. දැම් බලන්න අපිට සාමාන්‍යය එදිනි දා ජීවිතය කොච්චර මේ දැක්ම කියන එක හරියට අවශ්‍ය කරනවා. දැම ඔබ හිතන්නක ඔබ වාහනයක් පදවන කෙනෙක් කියලා වාහනයක් පදවන කෙනෙක් සමහර වෙලාවට ඒ වාහනය පදවනකට අපිෙම කාරකක්යල් කාරකයේ තියෙන මොනවාද. කාරකේ තියෙන ඉස්සරහහිෙන් ලොකු වීදුරුවත් තියෙන ඉස්සරහ පැත්ත බලලා. ඒවගේ කාරකෙ පිටි පස්සෙත් බහෝවෙලාවට වීදුරුවත් යන ඒවිදුරුව හරහා බලන්න අපිට පිටිපස බලන පොඩි කන්නාඩයක් ස්ටීරියන් වීල් එක තියන එලවන තැන තියෙන.ඒවගේ දෙපැත්තෙත් අපට සයිද් මිර සෙමනත්තන් පැතිකන්නාඩි තියෙන. තර මේ ඔක්කෝම අපිට මොකක් සඳහාද පාවිච්චි කරන්නේ මේ ගමන ආරක්ෂිතව කාටවත් අනතුරක් කරන්න නැතුව කරදරයක් කරන්න නැතුව ඒවාගේම කිසිම විශේෂයෙන් ඔය මේ රියාන්නතුරු වලක්වාගෙන නිවරදිව ඒ ගමන යන්න. දැන් හිතන්න කෙනෙක් නිතරම ඒ කාරකය විතා අපි සීට වේගෙන් එලවන වෙන එ සීයටට වේගෙන් එලවන ගමන් ඔහු ොකද කරන්නේ ඒ කාරෙක ඉතා වේගෙන් එලවගෙන යනවා නමුත් ඔහු බලන්නනෑ ඉස්සරහ කන්නා ස්සරා වීදුරුවෙන් ඉස්සර ප්‍රන්් ග්ලාසකින් බලන්නනෑ. ඉස්සරහ මොනවද මොන මොනවාහනයන වද සත්තු පයිනවද එමන වෙනත් දේවල් තමන්ඉදිහට ගස් කඩාගෙන වැටනවද මොනවත් බලන්නේනෑ. පෑයා ොකද කරන්න අර කාරකය එලවනගම පිටිපස්සේ සයිට කන්නාඩේමනත පිපස්ස බලන්න පුළුවන්තින ක් නාඩි දි හාම වලාගෙනින්. ර මොද වන වාහන සමට කානුවකට වැටෙන්න්න පුළන් එෙමත්තක වාහනය සමහරලාට ඇලකට දොළකට වැටෙන්න්න පුළුවන් එමනඇත තවාහන ගටන්න පුළා මොක දොහ බලාගෙනමින් හෙමයි ොට අපේ ජීවිතය සමහරයත් අතීතේ වෙච්ච සිදුවීම් පිළිබඳ ගොඩාක් දුක්ව ව පා පසු තෙරතැවඉන්න මම එකැන මේ දැක්ම කිය එක සාමාන්‍ය ජීවිතය හරියට සර ලොයදාගන්නහටි තො දක්කු දක්ම කොච්චර වැදගන්ධ කියර එතට අර අතීතේම ජීවත් වෙන අතීතේම කණගාට වෙන අධීත වෙච්ච පාඩු අලාබේ දුක සන්තාතය ගැන බොහෝම පසු තැවිතවෙන්න එතට එයායට අනාගතයක් ගැන හිතන්නම ඒවගේ අපට පේන කාරගේ අප වීදදු ස්සර වීදරය බලන්න පුළන් ගොඩාක ඇත හැතැම්මක් විතර පාර කෙලින්න ඇත ඇැමක් ඇතැම මරක් බලපුලන් එතවොට කාරකේල වන කෙනා තමන්ගේ ඉස්සරහා මීටර් සිය දෙසේදිහා බලන්නේ නැතුව සමහන්ලාට අරවිදියට එයා බැලුවතිෙන් මීටර් එක මාරක් ඉස්සරහ ැලුවත් මොකදවෙන්න හර කාරකය එලවන්න බෑ මොකද වෙන්න ඉස්සරහතියන ාහන ඒවගෙනවබෝධයන්න ඉස්සරහාම ඇතම් බලාගෙනය ඒ දැනවධානය බලව ඒවාගේ සයිට මිරයකෙන් එක පැත්තක් මවං පත්ත මහරි මෙතන් දකුණු පැත්ත හරි ලාගෙනක යට ගමන යන්න බ ත ඒනිසා අපිට අපේ ජීවිතය හරියට ජීවිතය නැමති ගමන අපි පදවාගෙන යන අප ජීවිතය අපි වාහනයක් කෙළ හිතමමුක ජීවිතය නැමැති ගමන යන්න නම් අපි හරි දැක්මක ඉන්ඩුව නැත්තම් අපි කවදාවත්ම අපේ ජීවිතය සාර්ථක ජීවිතයක් කරගන්න බෑ ඒගේ අපේ ජීවිතය බොහම අනිත් අයට උදව්ප දවවෙන ඒවගේ කරුණා මෛත්‍රය දක්වන්න හොඳ ජීවිතයක් කරගන්න බෑ මොකද අපට හරි දැක්මක් නෑ. ති ඒ නිසා අපට අවශ්‍ය කරන පින් ඔතුන මේ හරි දැක්ම කියෙක් ඇති කරගන්න ඒ හරි දැක්ම ඇති කරගන්න අපට ඒ බුදුරජාණන් වහන් සඳහන් කරනවා මේ ලෝබේ. තියෙනකොට අපේ මසුරු මල තියෙනකොට අපේ ජීවිතය හරි තීරණ ගන්න එනෑ අපි ඒක කැමැත්ත නිසා ඒකට තියෙන ඇල්ම නිසා ආසාාව නිසා අපි සමහල්ලාට අපේ ජීවිතයට හානිකර විසදායක බොහොම් විනාශස කාරි තියරණ ගන්න පුළා. ඒ වගේම තමයි මේ දවේශය දේශයකයන් අපි තරහයින් ඉන්නවනම් අපට සමට හරි වැරදිදේ වංකර ගන්න බෙදහතා ගන්න බෑ. ඒ නිසා අපට ඉතින් දිත්වෙන මොකද අපි ඒවාගේ මත්වෙලා ඒවගේ මජීවත් වනොත් ඒතකොට මොකද වෙන්න ඒත් හරි දැක්මකට එන්න බෑ. ඒවගේම තමයි මේ අමෝහය මෝහය කියලකන්න අපි මුලාවට පත් කරන සිතිවිලි. තර අපි හැමවෙලාවෙම අපේ හිතේ යන්න මොනවගේ සිතිවිලිද. මොන වගේ චේතනාද පහලවෙන්නේ මොනවගේ අදහස්ද පාල වෙන්නේ කෙනෙක් අපි අවධියෙන් බලන්්ඩුව. අවදයෙන් බලනකොට අපට පේනවා අපේ මානස්සවෙන්න මේ විදිේ වැරදි ආකාරයක සිතුවෙලි ස්භාව එක ගුණු වෙලා. ට මකරු දලක්වාගෙනකන් ඉතිලා බැඳිල තියන ටොට අපේ හිත දිහාපි බලනෙක තම ඉතාදකත් ගොඩාක්කයි බලන්න අනුන්ගේ ද අනුගේ කරන දේවල් අනිතයි මොනවද කරන්න අනිත දින්න මොනවාද අනිත්තායකන්න මනවාද නිත්තයන්න ොහේද මගේ පි ගොඩක් දේවල් අනිත්තහයික දේවල් පිබඳ ගොඩක් ොර වන කනගාටෙන ගැ හන. නමුත් තමන්ගේ මනසේ මොකක් දෙයන්නේ තමන්ගේ මනස කොයිදිාවට යන්න තමන්ගේ ජීවිතය කොයිදාවරදයන්න කලා වැඩිය හොයන්න බලන්න නැහැ. ඒ සාපට අවශ්‍ය කරන අරකෙන හරි දැක්ම. එවගේ අපේ මේ සිහිය මේ හරි දැක්ම දියුණු කරන්නවන හරි විදියට. එහෙම නැත්තනුන් අපේ ගමන මුලා. එක්තරා බොහොම දියුණු ගැනෙන් අදකාලනේ දැන්ට අවරු සීකර දෙසිකර පර ටිය බහොම දනවත් ලිමුදලාලිකන. මේ ලිමුදලාලිට සේවට කට්ටිය අවශ්‍යලලා හු ගම ඉන්නට තරුණෑටිකවඉතින් හොඳදලට ඇඟපත තියෙන බොම ශක්ති සම්පන තරුණ මහත්ම කොහුගේ වැඩ ආවා. හ බ ගස් කපන ප්‍රමාණයට මං මුදල්ග වන. තින්ම තරුණය පළිවෙනි දවසේ පොරව ලැබුණ මුදලාලිගින් ගිහිල කැලේට ගිල්ල අහු ගස් පන පටන් පලවෙනි දවසේ ගස් කඳීන් වෙන් කරලා අතු කපලා ඒොට කෑලිවෙන් කල්ලා ඒරාන්න පුළුවන් විෙේ දරුට ගාන පුළන්ෙදි ක්ො ෙන් කල්ල දුන්න ඇති පල දස හටු ගස් දොල්හක් විතර ඒවර කරන්න පුළුවන්න්න. හැබැයි දෙවනි දවසේ ඔහු ඒ විදිට වැටගය. ඒගේ මහන්සේට කලු යමමුක මුදලලා හොඳටම සතුරක ඔය හරි ොද හඳ ශක්ති සම්බන්ය කම්මලනේ මහන්සේලා වැටරන. හොඳ දියුණුවක් තියන ඔට හොඳ දියුණුවක් ඇතිකර ගන්නපුලුව මං ඔබට ඔබේ මහන්සිට ගවන්නන් කියල හොට එදා දවස පිදවන්. හ වනි දවසේ මොකත කර. දෙවැනි දවස පෙරදවස වගේම ගිහිල්ලලා මහන්සවෙලා අරපොරුවෙන් වීගෙන් ගස් කපාගෙන කපාගෙන ගියා. හැබයියා මහන්සි වනාට පලවෙනි දවසේ ගස් කොලාහකපු මනුසර දෙදනමයක් වත් කපාග අමාරුුණා. කොටන කොටක්කි තුරන්න හඇැදවෙනකොට ොඩාමහන්සකි තියෙන ඔවුන් ගිල්ල තු මුදලාටික අද මේ වගේ ප්‍රමාණයක්පුේ එදා දවසර මුදලලාට පොට කේන්තික කේන්තිි කියලලා දස්කිවෝ යදැන් පලවෙනි දසන මහන්සලා වැඩරා හැබේ අදයිවා මහන්සල වැඩ කරන්නට ඇයි අදා අඩු වෙලාතියෙන අද උදන උදග කියානේ තුන්වැනි දවසය ඔහුට ගස් හටක් පත් කපාගන්න බැරි හතක් වගේ තමයි පපක් ති මේේ තුන් වවැනි දවසිත් මුදලාලට ඔහ ඇවිදිල්ලකිව මුදලාල මයි ම මේ දිට ගස්ටික හරියට කපාග්ඩ පුළුවන් වුණේ නැහැ. ඉතින් මෙච්චරය කාන් පුළුවඇති එදා දොස්කවට පස් අර පුද්ගලයා ඇහුවා මුදලාලි ළමයා දැන් ඔය දවස් තුනක් ඔයා වැඩ කරා ඔයා එන්න එන්නම ඔයාගේ වැඩ කරන්න ප්‍රමාය පලදායතා බොහොම අඩුයි ඉ ඇයි ඔබ මේ විදියට අඩු පළදායතාවකින් වැඩකරන්නේ මට ප්‍රෝජනයකුත්නෑ වාට හරියට පඩියක් දෙන්නත් බෑ මොකද මෙහෙම වෙන්නේ මුදලාලෙහෝපු කවදම පොරොව මහහත් කරේ. එතකට අර තරුණයවා මම පොරහ මුවත් කරන් කාලි නාස්තිකරේ නෑ. මම ඒවට මහන්සිනේ නෑ. මම දිගටම කරේ ආපු ගව උදේ දම්ම ගස්වලට තඩි බාල ගස් පපාන මහන්සිේච්චික විතරයිගෙන. එතදි අර මුදලාලිකන එහෙම බෑ. අපේ ගමනය අද්දි ජීවිතයේ අද්දිී අපිට අවශ්‍ය කන අපේ සිහිය මහත් කරන්න. පොරව මහත් කරනවා කියනගේ ඒ ගස්කපන කෙනාට විතරක් අදාළ දෙයක් හැබ අපේ සය මහත් කරනවා කෙනෙ එක හරි වැදගත්දය මොද අපේ සිය මුවත් කරන්නරට මොකද අප සය හැම වෙලාවම දස්සාතය යනවා දැම් බලන්න අපට තයෙනවන ඇස තියෙනවා කන තියෙන නාසේ තියෙනවා දිවතියෙන සරේරය තියෙනඒවගේම හිතත්වය තර මේ සයාකාර ඉන්ද්‍රිය හයිෙන් මොකද අපට වෙන්නේ අප හැමවෙලේම අපේ හයිම් මේ කොහේට හරි අපේ හිත දදුහරවේ ලස්සනරපයක් දැක්ක ම ඉතරන අතර වෙන කැත රූපයක් දක්ක ගමක් ඒකට තරහ ඇති කරගන්න ඒවාගේ ලස්සන හඩක් ඇහුණුොත් එතන අපේ හිත න අතර වෙන ඒවාගේම අමිහිරි සදධයක් ඇතිවුුණොත් අපිට හරිකේන්තියක් වෙනවා නිදාගන්නත් නකරදරයි කල හෙම අපි ොහොම බොරිවන්නේ ඒවාගේම අපි හොඳ රසයක් ඇතිනත් නැවත නවතේ රසය හොයාගෙන යනවා දිවට ඒවගේ අප සරේයට හොඳ ස්පාර්ශ ලැබනොත් ඒත්ෙීම? හිත අත් එහෙම හිත කැමති කැමති ත්‍ර තත්්‍රාබි නන්දනී කියන විදිහයට හිත කැමති කැමි ඇැංවොල ඇලනවා ඒ ඇංවොල පසිදුවර. එතකොට මොකද වෙන්නේ මේ අර පොරොෝ මොට්ට වෙනවාගේ. අපේ සිහිය දිනපතාම මොට්ටු වෙනවා. අපේ සිහිය දිනපතාම මුලාවට පත්ව වෙනවා. සිහිය එක තැනක එක විදියට ලස්සනට තියෙනෙ නෑ සිහිය.ිය විවිධ දිහාාවලට ගෙල්ල අපි මුලාට පත් කරනවා. අපේ අර මුණ මුලාට පත් කරනවා. අපේ ජීවන ගමන මුලාට පත්වවා. ගේ අපි සංසාර ගමන දෙකු කරනු සිහන ැතිවුුණ හම වෙන්නේ එක ති ඒ නිසා තමයි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට ප්‍රකාශ කරේ මේ සම්මාදිිට්ටි කෙනෙක දියුණු කරන්න පුළුවන් දෙය. සම්මාධිට්ටි කෙනෙ එක දියුණු කරන්න ඕන දෙයක්. ඒවගේ සම්මාධදිිට්ටි කෙනෙ එක ඇතිකර ගන්න ඕන දෙයක් මොකද අපට බෞද්ධයන් හැටියටම එපදීම ලැබීම තුළම ලොකු භාග්‍යයක් අපට ලැබලති නම සම්මාධදිට්ි කනක තේරු ගන්න හොඩක් ආගම් දහම් තුළ ආගම්මල උගන්නන්නේ සහල්ලාට බොහම පටු සීමාවන් තුළ ඉඳගෙන තමයි දැක්ම හැම දෙයක්ම. එට විශ්වාසකරන්න තමයි ඔබට පුරදු කරන්නේ. ඔබට මේ වගේ බිමසල අහල මේධර්මය ප්‍රගුණ කරන්න ඉඩක්ඩක් ගඩක් කාගම්මලනෑ ඒ කියනද ාක්‍යේ දේවවාගේ විදිරම් පිටිගඩ කෙලායිකය ති බදු දහමතුල එහෙමනෑ ඔබට පුලුවන් ධර්මය තම අත්හද බල්ල මේක සත්‍යයද මේක අ සතයද මේක මට යහපතක් වෙනවාද මේකෙන් මට අයපතක් වෙනවාද කියෙන එක ඒනි සාපින් තුනි අද දවස තුළල අපි සාකච්චා කර සම්මාධිට්ටි සූත්‍රයේ සම්මාධිට්ටි සූත්‍රයේ පලවෙනි කොටස තම අපි සාකච්චාර නැවත වතාවක් අපි ඒගාව පොහොය දවසක අපි ඒ සාකච්ඡාව ඉදිරියට සත්‍රය කොට සාකච්චා කලන්න බලපපුරොත්. එහමනම් අපි දැනගන්නට ඕන අපේ මනස්ස තුල තියෙනවා මේ කෙලෙස්වලට අමතරවා අනුසේ වසයෙන් කෙස් තිනද පොඩිදරුව කරම් බලන්න පොඩිදරුවගේ හිතේ කෙස් නෑවගේ නැමුත් එයාට ලොකුවෙනකොට ලොකවෙන කොට එයාගේ යාසාාවල් කැමත්තුවල් මතු වෙන. පොඩි දරුව තුළ ඒ කෙලෙස් අනුසේ වසයෙන් තියන්නේෙ ගැන නිදාගෙනඉන්නේ. ඇැ පොඩිලාමයකොට සමට රාගසිතක් ඇති වෙන්නේ නෑ. පොඩිලාමයකොට සමමාට කිරිිටික කොන්න හම අඩනවා ඒකැන්නගේ තරහපකාසකරන නමුත් බහුල වවසෙන් තරහනෑ. නමුත් එයා ලොකුවෙන්න ලොක වේෙන අර කියන අනුසේ වසයෙන් හැංගිලා තියන වැහිල තියෙන කෙලෙස්. ඒවා අවස්ථාවක් වල බුණාම. පසුබමක් සකස් වුන් හම ඒව මතු වෙන. ඉතින් එන්නේ නිසා මෙනි අකුසලයන් දුරු කරනකොට ඒ අනුසේ වසයනුත් තියෙනවාය කියෙනෙ අප සීපත් කර ගන්න. ඒවා කෙලෙස් හැටියට මතු වෙන අවස්ථාව ලැබනා එහෙම නම් පින්වතිනේ අපි අකුසලේ දුරු කිීම, අකුසලේ මූලයන් දුරු කිරීම කුසලේ වැඩීම කුසලේ මූලයන් දියුණු කිරීම තුලින් තමයි මේ සම්මාධදිච්චියයට එන්න පුළන්. ඒය සම්මාධදිිට්ටියයට ඒ මේද බුදුරජාණන් වහන්සේගේ මේ. කකුල් කෙල් හැටියට පෙන්න්නල තියනඒ විශ්වීය දේව. එහමනතුව අපේ ප්‍රදේශයට අපේ රටට කා කලාපයට එහෙම අදාළ දෙයක් නේ එමන සතෙක් මරණවාය කියෙක බුදුරජාණන් වහන්සේ කොයි රටේ කොයි වෙලාව කොහේ මැරුවත් ඒ පාපේ සිද්ධ වෙනවම තමයි. අපට කන්න මැරුව කියෙලා හෙම පවකඩුවීමක් වේ නනෑ ඒ රණ කෙනට මරචේත නාවතිත් බනං මරු සාහකරානං ආයුධ පාවිච්චි කරා ඒක පාපයක් කඋසලේ සිද වෙනවාමයි. ඒක ආගමිකිුව කල එක පව නැති වෙන්නේ න. ඒක ඒ සඳහා යක්ඥාකරා කියලා පවන තිවන්නේනෑ හෙමනම් ඒ ඒ අමුතු අකුසලයක් එහෙමිකන්න අකුසලය අකුසලේමයි. එහෙම ඒක තියෙන විපාග තමන්ට එනවම. තිය නිසා අන්නේ කියන විදිහ මනා දැක්මකට හරි දැක්මකට හරි අවබෝධයකට යම තමයි සම්මාධට්ටි කෙලි කියනයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.